සුබු දැසනක් ේවා කියල ප්‍රර්ථනා කරන අපි අදබේ හමුවන්නේ නොෑම්බර් දහන් නමවෙනිතා. සෙකුරාත දවසයේ පුන් පොහොය ව ඒ වෙනුවෙන් විවිඳූ වැඩසටහන් සමඟ සියතත් එෙක් ඔබ රැදුනායි වගේම ඒ දවස සුවිශිෂතාකිහිපයක්ම අපට හි දවස තුළ මුණ ගැසුනා. ඒ අතරින් ප්‍රමුකත්වයක් ගන්නා සඳහිරු සෑරදුන් සසුනට පූජාකිරේබේ අවස්ථාව. එහමත් නැත්තම් විසි එක්වනසිය වසේ මහ සෑ පූජාව පිළිබඳව අද අපට දකින්නට පුළුවන් කමතිබෙනවා. සඳහිරු සෑය බුදුසසුනට පූජා කරයි. අද පුවත් පත එළඟට අපට දකින්නට පුළුවන් කමතිබෙනවා. ලංකාදීප පුවත් පතේ කවිපෙලක් සමගම මේ වාර්තා කරනවා. දිවිතුන් රටට රණවිරුගුණ සමුදායයි සසුනට පිදුුණු උපහර සඳහිරු සෑයයි ලෙස නම් කරමින්. ඉන් අනතුරුව අපට දිවයින පුවත් පත බැලුවත්. එළඟට අරුණ මවබිම මේ සෑම පුවත් පතකම. අපට දකින්නට පුළුවන් කමතිබෙනවා ඒ අසිරිමත් අවස්ථාව පිළිබඳව වාර්තාාවන් ලොව අන්රටවල් හමුවේ පුංචි වනත් මගේ රටටත් කිය ඇතකිරෙල්ලියට වගේ නිදහසක් තිබිය යුතුවේ සඳහිරු සෑය සසුනට පුදමින් අගමැති මහින්ද රාජ පක්ෂ කියයි කියලයි සඳහන් කරන්නේ. මවබිම පුවත් පතත් විශේෂ කොට දක්වනවා මෞබි මේ විජ්‍යාග්‍රහණයට කැපවූ වරුවන් වෙනුවෙන් ඉදි කළ සඳහිරු බහසෑය සසුනට පුද කරේ කියලයි මේ සඳහිරු මහ සෑය වැඩ ආරම්භේදී මෙරට සවවනිියයට විශාලතම සෑයලෙස තමයිඒ නිර්මාණ. කරන්නට සූදා නම් කෙරුණේ දෙ දහස් දහය වසරේද දෙ දහස් නභේවාසරේදී අපලද තිස්වාසරක යුද ජෑග ්‍රහණෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිඳන් සියලු වීරෝධාර රණ විරුවන් සිහිගන්වමින් ඒවාගේම ඒඒ සඳහිරු සෑරදුන් සසුනට පූජා කරමින් මහජනතාව වෙනුවෙන් පූජා කරමින් මේ රටට පුද කරමින් අග්‍රාමාත්‍යවරයා විශිෂෙන් සඳහන් කලා යලිත් හූුවතාවක් මේ රටේ එවැනි ේගංගා ගලා නොයන ප්‍රාර්ථනාවත් පෙරදැඩ කරගෙන තමයි මෙලෙස මේ සෑරදුන් රටට දෑයට පූජා කරන්නේ කියලා. කිස වෙතත් ඒ හමුවේ අපේ ආරක්ෂක අංශයේ ත්‍රිවිද ්‍රවි හමුදාාව විශේෂෙන්ම ත්‍රවිධ හමුදා සාමාජකෙන්ගේම වෙහෙස මහන්සය කැපවීම මේ සියල්ල මත තමයි සදහිරු සෑරදුන් ගොඩ නැගන්නේ කියනකත් සඳහන් කරන්නට ඕනේ. අපිය ඉළඟට තවත් වාර්තා කීපයකට ගමන් කරමු මේ තිබෙන කෙටිව් වෙලාවත් එක් එය අතර අපට දකින්නට පුළුවන් බොරතල් ලාආනෑනයට වඩ ඉන්ද නාෑනේ ලාබයි කියල බලෂක්්‍ය මාත්‍යයව නිතික්ෂ උදේ ගම්මම් පිළකයා තිබෙනවා අද පුවත්පතිේ ප්‍රධාන සිරස්තලේ ලෙස්ස දකින්නට ලැබෙන්නේ. ඒඉන් අනතුරුව අපට මොන ගැසෙනවාද මෞබිම පුවත් පතේ ප්‍රධහන සිරස්ථලය විදියට හම්බන්තුට කම්හල් වැඩබිමක කොවිඩ රෝගීන් හැට නවයක් හතලිස් දෙක් ඉන්දයානුවන් කියල තමයි සඳහන් කරන්නේ. අතර තවත් පුවත්වාර්තාවක දැක්කුණ දිස්්‍රික්ක පහකම මේ අරුණ පුවත් පතේ තියෙන්නේ දිස්්‍රික්ක පහක කෝවිට් පොකුරු අවධාන මක්මතු ඇති බව සෞඛ්‍යෙේවා අධ්‍යක්ෂ ජන්‍රාල්වරයා උපුටා දක්වමින් අද වාර්තා දකින්නට පුළුවන්. ඒයාකාරයෙන් මුල්පිටවාර්තා වගේ අප අවධානේ යොමු කරන්න ටෝනේ ඇතුල් පිටු වාර්තා කිහිපේකුත් දකින්නට පුළුවන් කමතිබෙනවා. ඒ අතරින් අපි ලංකාදපේට අවදහනය දීමේදී. පාසල් යලි බසා නත්තලටත් රට වහනවාද තීරණය ජනතාව අති ප.Hචයි සංගම් සභහපති කියයි කියලයි වාර්තා කරන්නේ ඔවුන් මේ පෙන්වාදන්නේ අනතුරක්. අත ලඟ බව. ඊරඟට අපට දකින්නට පුළුවන් කමතිබෙනවා අද දිනමින පුවත් පතේ සඳහන් වෙනවා ගර්භිණ කාන්තාවන් කොවිD් මර්ධන එන්න තික්මනින් ගන්න මේ ඇතුල්පිට වාර්තාවක් ප්‍රසවාහා නර්විද විශ් ක්ෂවෛද්‍යවරුන්ගේ විද්‍යාතනයඇයි සඳහන් කරන්නේ. තැන් මේකට ක්ෂික්මෝන ප්‍රමාණයකට තුන්වන මාත්‍රමන ත බෝෂට එන්න තත් ලබාදනට කටයුතු කලතින ඇතිරි තවමත් එන්නතන ගත් ැි මවරුන්ගෙන් ඉලවා එන්න හැකිතා කික්මනින් ලබාගන්නට කියලා. මේ අතරේ අල්ෝකයේ අෙකුත් කලාපව තත්ත්ය පිළිබඳ විමසද්ධි දිවයින පත්තරේ දකින්නට පුළුවන් යුරෝපය කොරෝණා රතු කලාපයක්වීම ආසන්නේ ඕවුනුත්තින්නේ දැඩි අවදානම් සහගත තත්වයක කියලයි වාර්තා කරන්නේ අපේ රටෙත් ජනතාවගේ වගින් බෙරෙහි හැසිරීම් හම්මුවේ දැන් තත්වේ ක්‍රමෙන් ලංඟාවිමින්න්තිබෙන බවතමයි ෞඛ විශෂක්තියන් කියන්නේ. මේ අතරේ අපට දකින්නට පුළුවන් කමතිබෙනවා. දෙනමින් නවෙන පිටුවේ වාර්තාාවක රාජ්‍යමතිනිමල් අංසා ඔඋපුටතාාදක් කොමින් විපක්ෂය කොවිඩ් පොකුරු බිහි කිරීමේ වැඩ පිළිවෙලක් ගෙන නවා කිය තමයි ඔහු යම් චෝදනාවක් නගන්න පහුගේ දිනවල පවැති විරෝධතා පිළිබඳව මතු කරමින් තමයි මේ චෝදනාව නගන්න අතරේ විරෝධතාවලටත් සම්බන්ධ වෙච්ච මනෝගනේෂන් විපක්ෂ මන්ත්‍රේවරයා විසින්ම තමන්ගේ ෆේස්බුක් පිටුවට සටහනක් එක් කරනවා තමන් කෝවිඩ් ආසාධිතයෙකු බවට පත් වූ උබව අප දැකායේ විරෝධතාවේ උද්ඝෝෂණයේදී ජනඒකරාශිවීමේදී බොහෝ දෙනා නොසැලකිලිමත් ලෙස කටයුතු කරන ආකාරයක්ත් ජනඒකරාශිවීමම් කිසිසේත් නුසදුසු තත්වයක් තුළ තමයි මේ ජනතාව තුළට තුළ ඇතිවී ති එබෙන අධික පීඩනය හමුවේ ජනතාව විරෝධයක්ක නිර්වාාණය වෙන්නේ සමගජන බලබේගේ මෙහවීම නායකත්තවයක්ත් එක රටේ පවත්නම් බඩුමිල ආදී ගැටලු මුල්කරගනිමින්. එඉන් පස්සේ අපි අවධහනය යොමු කරන්නට ඕනේ තවත් කාරණකිීපයක් දකින්නට පුළුවන්ගම තිබෙනවා අරුණ පුවත් පතේ අරුණේ තියනවා ජනතාව මත ඇති තෙල් බරට අදෙට විසුදුමක් නැත බලෂක්්‍යයමාත්‍යංශෙන් ඇසේ කලයි වාර්තා කරන්නෙක ොහොමුණත් ඒ අතරේ බලශක්ති අමාත්‍යවරයක් එනෝ ජනතාව අනවශ්‍ය ලෙස කලබලවීමත්ේ කනවශලෙස ඉඳන තුක ගබඩ කරගන්නට කටයුතු කිරීමත්ක තාව කාලිකව ඉන්දනෙහි යක් කෘත්‍රීමහි යක් නිර්මාණය වූ බව. අන වශ ලසින්දන ගබඩා කරගන්නට යාම නිසා. සහ එකම පුද්ගලය එකම පුද්ගලීන් විසන් හිපවතාවක් ජනතාව රැවටීම කටලක් කරමින් තිබෙන බව ඔහ පස්සුගේදා ප්‍රකාශකරමින් තිබුණා ඒවගේ සමස්ත දේශපාලනය දෙසු බැලීමේදී මෑත කාලීන්නව මේ ඇතැම් තැන්බල කියවෙන කාරනාවකුත් තමයි ජනතාවත් එකම කණ්ඩෑමක් කමේ කියප විටක්ම රැවටී ඇති බවත්. එන් පස්ස දින මින පුවත් පතට අවධහනේ දීමේදී දකින්නට පුළුවන්. මුල්ලි අරමුදලින් නායගන්න නෑයF කොන්දසි සවභහක්ගේ දැක්මට බාධ හවක්විය හැකි යහපාලන ආණ්ඩුව වැටුණු වලට අපවදාන්න හදනවාක් කියලා මහ බැංකු අධිපති අජත්නවාඩ කගබ්‍රාල් මහතාව පුට දක්මින් මොකද දැඩිලිස විපක්ෂය ඇැමුණ යෝජනා කරනවා අයි එකටයන්න රානිල් වික්‍රමසිහ මහතා පවා කියනවා අයි ෆෙකටයාම තමයි වඩා යෝග වෙන්න කියෙලා හැබයි ඒ ආන්ඩුව භහතරයක් ප්‍රතික්ෂයප කරන බවක් තමයි පෙනෙන්න්නට ඇතිබෙන්නේ. න් පස දිනමන පත්තර යෙනවා වී වගාවට අශ්‍ය සියලු පොහර විසි පස්සන දාදසිට ගොවින්ට තවත් නැන නයිට්‍ර ච් ලිට ක්ෂ ලබනසයේේ මරටට ලැබෙන බව සඳහන් කරලා. ආ්ඩුවේ තර්චනවලට බයිනෑ සජබේ ඩීල් විපක්ෂයක් නොවී කියලා විපක්ෂ මන්ත්‍රී එස මරිකාර පුටා දක්කමින් දිනමින වාර්තාවක දකින්නට පුළුවන්. අයවැයි දී සේවකැන් නොතක හැරලා අරගලයකට සූදා නම් කියලා ජවිපේ ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයක් අද දිනමින පුවත්පතේ වාර්තාවක අපට මනග. ැවාඒ අතරේ රුපියල් දහදාහක පඩි වැඩවීම රාජසවකට දැත්තම් විදදිරේදේ දඩ විරෝධතා දක්ුණ බවටත් අපි දැක්කලාල් කාන්ත මහතා යම් තැන්වල ප්‍රකාශ කලතිනවා යම් යම් මාධ්‍යවවාර්තා තුළ මොන ගැසෙනවා. හනකට මෞබිම පත්තරය දකින්න පුළුවන්. රජය සමඟ අපේ ඩීල්ල එකක්නෑ අයවැයට සහය දීම නොදීම ගැනතීරණය ලබන ඉරිදක් කියල තමයි වාර්තා කල තියෙන්නේ ඒ මවබිම පුවත් පතේ. ඊලඟට අපට මෞවබිබේ මුුණ ගැසනෝ කොටි මහාවිරු සමරුම්ඹලට එරෙහිව මුලතිව පොලිසි හතක් තහනම් නියෝග ගැනීම පිළිබඳව සඳහිරු සෑරාදුන් ජාතියට ද අයාද කරමින් සසුනට පූජා කරමින් මේ රටවින්වෙන් දිවිදුුන් විරුවන් සෙහිකරද්දී ත්‍රස්ථවාදී සැහිකිරීම සඳහා ගෙනන මේ. න ල ්‍ර ාම වන හැමවසනීම කාල මහවිරුන් සතියල්ලෙස නම් කල්ලා. ඔවුන් සබරන්නට ඇතමයි උත්සක වනවා ඒ පි මදව කටයතු කලා කාරේ පි මදව තමයි මලෙස දකිනට පුළුවන් මතිමේ නේ උන්ුසුම් සිදුවීමක් බවට පත්ව වන පනමරේ පොි සත දංගුවේදේ මියගයා අගේ පශ්ාත් මර්න පරික්ෂණ වාර්තවා දිකරනට දේ වැඩමල් සොහිරට සොහයුරයට පනමරේ පොලිසිට දඩියයාආරක්ෂාවක් ෝතල් ප්‍රහ ගෙන තවදරට පරිීක්ෂණ කිය. දර්ාවක දකින්නට පුළවාන් අතර හරිණ අමර ආචාරය හරණය අමර සරය ජනතතු ප්‍රරමුණේ පත් කලමන්ත්‍රී තුමිය කියනවා. පනමරේ සිද්ධාමුවේ සමාජයක් හැටියට අපි ෆෙල් කියලා. රජය සමග අපේ දීල්ල එකක්නය අයවැයට සහය දීමම නොදීම ගැ තීරනේ ලබන සුදදා කියලා ේෂ් දව දී මහතා ප්‍රකාශක කල තියන දකින්න පුළුවන් ට අද පත් තති තියනවා තුරාජව ව හෙලිොප් අගන්න ොල් පිහ හටල් දිරන්නේ නහැ පරිසරමාත්්‍ය මහින්ද අමරවීර මහතා කරතිබෙන ප්‍රකාශයක් අද දකිනට. පුළුවන් කමති වෙනවා ගැ සිංගේ නිසා ජනතාව පීඩාවට ඉඳන හල්වල යේ දිනේ දික පෝලිම් ගැල් සහ ඉන්දන නැව් දෙකක්ම ඇවිත් තියෙනවා කියලා මේ අතරේ අපට දකිනට ලැබුණ බලෂක්ති්‍ය අමාත්‍යවරයාක නොම අතේ තවත් ඇතුල් පිටු වාර්ාවකට අපි මන් කරමු ලංකාදීප පුවත් පතය දකින්නට පුළුවන් අපි පෙදිනේ තිදිරි පත් කළ වාර්තාවක් පිළිමඳව ලියවෙීතිබුණම් කාලේ බෝතලයේ තහනට වැඩි පිරිසක් මනා පයි දුකො හ මධ්‍යසාර පිළිමඳ ජාතික අධිකාරයේ සමහපතිවරයා ආචාරය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාව පුටාක් කමින් වාර්තා කරනවා මේ කුඩා ප්‍රමාණය එමනතන් කාලේ බෝතල නිසා සැර මත්පැන් භාවිතයට ජනතාව යොමුම වැඩි ප්‍රමණතාවයක් නකින්නට ලැබෙනක්කල මේ පිමඳවක් කල සමීක්ෂයකදී සිට හැත්ත දෙකට එඒහා ප්‍රමාණයක් ය තහනම් කරනවාන බා. හදයි කියල නතාවගේ සෞ්කේට වගේ පරිසරේටේ බල පෑ එල්ල කල්ල තිබෙනවා ඒනිසා ඇබැෙවීමට වැඩි හේතු තිබෙනවා කිය මේ කාලේ කුපිය නිසා ඇතිෙන ප්‍රශ් පිබඳව සාකච්චාවක් අද ලංකාදී පුවත්පතේ දකින්නට පුළුවන් කම තිබෙනවා. ඉන් පස්සි අලිත මුල් පිට වාර්තාත ද. අද කිනට පුළුවන් සිිසු සැරියසිියලු බස් සඳදාසිට දහවනයට කරනවා කියලා පාසල් වල සෑම ශ්‍රීණීම පාහේ ඉදිරි දිනවල ආරම්භ කිරීම සඳහා සූදානමින් තිබෙනවා ඒඒ දරුවන් ප්‍රවාහණය සදහසසුන් ප්‍රවාහණය සඳහා ප්‍රවාහණ පහසුකමුත් පෙර පරිදි යථතත්වයට පත්වීම ක්‍රමයෙන් සිදු වෙනවා. හිකට අපට දකිනට පුළුවන්න අද පුවත්පතේ බොහෝ ප්‍රදේශවලට වැසිතත්වයේේ අඩුවක් පිළිබඳව වාර්තාවක්ි මව ම ක් ම සන්. ැ ස්සේවේ පිඳව සසුසැරිය බස් එක්දා හාරසියක් විසි දෙවනදා සිට දහමනයට යොමු කරනවා කියලයි සඳහන්වෙන්නේ බෝංචි මාලුමිරි සුපියල් පන්සයට කිට්ටු කරයි. ඒ දවස වෙනකොට හෙක්ට කොබ්බෑකඩුව ගොකටයුතු පර්ේෂණ ද්‍යසානය වාර්තා කළ ආකාරයට වසර තුනකට පස්සේ. ඇතැම් එලවලු වර්ගවල මිල ඉහළම අගයක් වාර්තා කලා කියලා කියනවා එෙතකොට ය අනුව ගත් හම දෙදස් දහට වර්ෂයත් මේහා සමානය කිටුග. න වැඩිීමක් ඉහල යාමක් අවාර්තා කල්ල තියෙනවා කෙනෙක තමයි. අවබෝධ වෙන කාරනාව මේ කාලය වන විට මිලෙස මිල ඩවීමට හේතු විදියට අයහපත් කාල ගුණතත්ත්වය පූර අර්බුදේ මේ ආදී කාරණා පෙන්වාදෙනවා. නමුත් ජනතාවගේ පැත්තිෙන් මේ මිලගාන් කිසිේ දරාගණන්න පුළුවන් තත්යක් ඒවගේම නිශ්පාදන කාරයේද ගොවන් වැඩි අසවිරුතාවකට මේමන විට පත්වෙලා තිබෙනවා කෙනකත් යලේතාව දහරණය කරන්නට ඕනේ. ඊට පස් අපිේ අරුුණ පුවත් පතතියමුය මාර්ගහද ව්‍යාපෘති පොළුතැබූ කොත්‍රාත්කරවන්ටම. කෝටි හයිසියක් වැඩියනුදෙන්නේ අයි කියල වාර්තාකරවා ග්‍රමිය භර්ග සංවර්ධන ්‍යපෘති භාරගෙන අතර මගද අතැර දෙමු කොන්ත්‍රාත්කරවන්ටම එම ්‍යපෘති නැවත හරදීම සිද්ධ අනවරණ වෙනවා කියලතමයි. අරුණ පුවත් පතේ වාර්තාාව අපට දකින්නට පුළුවන් කමති බේන්නේ. අමාත්‍යංශු රැස්ක නීතිරාම වෙනස් කරම නව ගැසටන ේදන ඉදිරිපත්කිරීම පිරිිබඳවත් අද වාර්තා අතර අපට දකිනට. Uh, puluhan kami tiba now හිට පස්යී දිනමින පුවත් පතට ඒදී දිනමිනේ දකින්නට පුළුවන් කමතිබෙනවා වසර පන්සි අසරුවකට පසු දීර්ගතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද සුදුවීමට නියමිතව ඇති බාව. ඉන් පස්යපී අවසාන වාර්තා විදිහයට උපටා ගැනට බලාපොරොත්තු වෙන්නේ දිනමින මේ වාර්තාව විනෝධ චාරිකා ගමන් බිමන් කොවිඩ් රැල්ලකට අතවැනිීමක් විශෂ්‍ය වෛද හේ මන්ත හේරාත් පස්සු දැන්න ය පෝය දවස අද ඇමයි වාඩු යන්ර හිටනනිද නිවාඩ ති නයන් බවට පත්තිනවා දර් සතයන්තයක් ලබාගෙන ඒ සත්‍යයන්තය තුළ විනෝධ චාරිකා ගමන් බිමන් වැඩි වශෙන් යන යමෙන්න්න ගිහෙල්ලයින්නේ අන්න බලාපොත්වන හැමෝටම තමයි දනම්වත්කිරීම මතක්කිරීම කරන්නට ඕන. ඒ තැන්නම් අපට පිෙන අනවා ජනයාගෙන් පිරිගොස් සැතිආකාරයක් විධ පුදබිම් පවා ජනතාවගෙන් පිරිගොස් සැතියාාකාරයක් ඒ අද දවසේ පුදබිම් එහෙම පිරෙනවා කියන් එමනත්තං අද දවසේ විනෝධවෙන්නේ අන්න තැන් පිරෙනවා කියලා කියන්නේ හෙට දවසේ රෝහල් නැවතපුරවන්නට අතවැනීමක් නොවන්නට වග බලාගන්නට කියලා අපි බොහොම කාරුණිකව එල්ලන්නට ඕනේ හමලං විරාමිකටයයාමු විරාමයෙන් පස්සේ අපි කොටස් වලද පළටයන්න බලාප. අලු ත්වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටින එක ලික්කර සත TVව සබස්කරප් කරන්න. අලු තීඩියෝ ගැන මුල්ලින්න දැනගන්න මෙම සේනුව කලික් කරන්න.